හොලොල්ලින් පස්සේ මොකද කරන්න තවදුරටත් ඉගෙනගෙන තේරුමක් තියෙනවා ඒලෙවල් කරන්න ඕනද මට ඕලෙවල්ලින් රට යන්න බැරි ඕලෙවල්ලින් ඩිග්‍රී එකක් ස්ටාර්ට් කරන්න බැරි මේ ප්‍රශ්න ඔක්කොටම විවෘත මනසින් උත්තර පොඩ්ඩක් හොයගොත ලංකාවේ තත්ත්වය දිහා බලලා අධ්‍යාපනයේ කන්නද වගේ දේවල් තමන්ගෙන්ම අහන්න එපා මොකද ඉස්සර වගේ නෙමෙයි දැල් ලෝකේ කරන වැඩ ගොඩක් ලොකුයි අපි වගේ පුංචි රටකට 1946 නිදහස ලැබෙනකොට මුළු ලෝකේ ඇමරිකාව වගේ රටවල් 1946 පරමාණු බෝම්බේ ඔයා කරනවා 1962 අඳනඩී තියෙනවා දැන් වෙනකොට ඇමරිකාවේ ප්‍රොපර්ටි සමාගම් පවා තියෙනවා මේවා එක හැප්පෙන්න අඩුම මේවා වෙන්නේ කොහොමද කියලා දැනගන්න මේවා ඇත්තටම ලෝකෙ වෙනවද කියලා දැනගන්න අධ්‍යාපනය නැත්තම් වැඩිදුර අධ්‍යාපනය අත්‍යවශ්‍ය වෙනවා ඕලෙවල්වලින් පස්සේ කරන්න ඕන වැදගත්ම තව විශේෂම දේ තමයි ඔයාගේ ඉංග්ලීෂ් නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න එක. ඒ කියන්නේ ඔයාගේ ඉංග්ලීසි දැනුම වැඩිදුරටත් වර්ධනය කරගන්න එක. මොකද බටහිර සංස්කෘතිය සහ ඒ බලපෑමත් එක්ක ඒ වෙච්ච තාක්ෂණික දියුණුව ඔක්කොම සිද්ධ වෙන්නේ ඉංග්ලීෂ් නොලෙජ් එක භාෂාව මූලික කරගෙන. ඔයාට ඔයා ඉස්සරහට දැනුම සොයා යන්න එක්කම් ඔයාට ඒ දැනුම ගවේෂණය කරන්න සහ ඒ වටා දේවල් හොඳින් දැනගන්න ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම උපකාරී වෙනවා. ඔයාට වෙන භාෂාවක් ඉගෙන ගන්න උවමනා කියන්නකො ඔයාට සිංහලින් වලින් ඒ භාෂාව ඉගෙන ගන්නවට වඩා ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගත්තට පස්සේ ඒ භාෂාව ඉගෙන ගන්න ලේසි. මොකද ඔයාට තියෙන මූලාශ්‍ර සම්පත් රිසෝසස් එම ගොඩක් වැඩි. තාක්ෂණයත් එක්ක ඉන්න YouTube පාවිච්චි කරන ගොඩක් කට්ටිය දන්නවා ඇති ඉංග්‍රීසි වල තියෙන වටිනාකම. දැන් අපි හැරල බලමු ඉංග්‍රීසි උමනා කෙනෙක්ට මොනවද තියෙන සෝස් කියලා. වාට මේ දවස්වල ඕන තරම් ඔයා Facebook YouTube වල යනකොට කෝස් දකින්න පුළුවන්. ඒවත් පේඩ් කෝස් එකට යන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නැත්නම් සල්ලි ගෙවන්න නැතුව ඔයාට YouTube through නැත්නම් Facebook group through ඕන තරම් දැනුම නිදාසෙ තියෙනවා. ඊට පස්සේ ඒ වයින් ඔයා මූලික දැනුම සහ බේසික් පීවල් ටික ගන්න ගමන් ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ ඔයා ගත්ත දැනුම අත්දැකීම් වලින් තවදුරටත් වැඩි දියුණු කරගන්න එක. ඒකට පොත් බලන්න කැමති කෙනෙක් නම් ඉංග්‍රීසි පොතක් කරගෙන අමාරුවෙන් චුට්ට චුට්ට හරි කියවලා, අර ෆිල්ම් බලන්න කැමති කෙනෙක් නම් ෆිල්ම් වල සිංහල උපසිරස දාගෙන හරි කියවලා ඔයාගේ ඉංග්‍රීසි දැනුම ඉම්ප්‍රූව් කරගන්න ඔයාට පුළුවන්. ඔයාට උත්සාහය තියෙනවා නම් ඒක කරන්න පුළුවන් වැඩක් ලේසියෙන්. ඔයාගේ ඉංග්‍රීසි දැනුම ඉම්ප්‍රූව් කරගන්නවා කියන්නේ ඔයාගේ වැඩිදුර අධ්‍යාපනයත් එක්ක ඔයාට පැරලල් කරගෙන යන්න පුළුවන් දෙයක්. මොකද ඒකත් අපිට පරතරයකටම ලබන්න පුළුවන්. ඒක ඔයා උසස් අධ්‍යාපනය ලබන ගමන් ඔයා චුට්ට චුට්ට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. අපි ඊළඟට හැරලා බලමු අපිට ඒකෙන් පස්සේ කරන්න ඕන දේ මොකක්ද කියලා. ඊළඟට කරන්න තියෙන වැදගත්ම දේ තමන් ඉදිරියට, ඒ කියන්නේ උසස් අධ්‍යාපනය වැඩිදුර අධ්‍යාපනය සඳහා කරන්න කොමක්ද කියලා තෝරගන්න එක. ඒක නම් මගේ පෞද්ගලික රිකමෙන්ඩේෂන් එක වෙන්නේ ඔයා කැමති ෆීල්ඩ් එකක් තෝරගන්න. මොකද වැඩිදුර අධ්‍යාපනය කම්මැලි වෙන්න පුළුවන්, අභියෝගාත්මක වෙන්න පුළුවන්. ඒතකොට තමන් කැමති සබ්ජෙක්ට තෝරගත්තම, ශේෂ්ත්‍රයක් තෝරගත්තම ඔයාට ආසාවෙන් සහ අභියෝගාත්මකව මුහුණ දෙන්න පුළුවන්. වැඩිදුර අධ්‍යාපනය තමන්ගේ බිස්නස් එකක් කරගන්න හොඳ රැකියාවක් කරන්න වගේම සමාජයේ දිහා තීව්‍ර හැකින් බලන්නත් අපිට පුරුදු කරනවා. තමන් කැමති දෙයක් තෝරා ගන්නකොට ඔයා ගේම් ගහන්න කැමති කෙනෙක් නම් ගේම් හදන්නේ කොහොමද, එහෙම කෙනෙක් වෙන්නේ කොහොමද, සමහර රටවල ගේම් ඩිවලොපර්ස්ලාගේ පඩිය පටන් ගන්න මාසෙට ලක්ෂ 15ක් වගේ. තමන් කැමති දෙයක් කළා ඒ වගේ දෙයක් කරනවා කියන්නේ ඇත්තට ඔයාගේම රිසර්ච් එකක් කරන්න. ඔය රඟපාන්න කැමති කෙනෙක් නම් ඒකට යන්නේ කොහොමද, කොහොමද ඒකට අදාළ වෘත්තිය සහ ශාස්ත්‍රීය දැනුම ලබා ගන්න, රොකට් සයන්ටිස් කෙනෙක් වෙන්න කැමති නම් ඒකට අදාළ ඔයා කොහොමද කරන්න කියලා තමන්ගේම රිසර්ච් එකක් කරන්න කියලා මම යෝජනා කළා. ඒ රිසර්ච් එක කරන්න ඔයාට YouTube, Facebook group වගේව තියෙන දැනුම ඉතාමත් වැදගත් වෙනවා. තව මම ඔයාලට යෝජනා කරනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉදිරිපත් කරන කැම්පස් බුක් එක. ඔයා ඕලෙවල් ලියපු ගමන්, ඒ ලෙවල් කරන්නලා නෙමෙයි, ඕලෙවල් ලියපු ගමන් ඔයාට ඒක පරිශීලනය කරන්න පුළුවන් නම් ඔයාට මනා දැනුමක් ගන්න පුළුවන්. ඔයා ඔය ලබන උසස් අධ්‍යාපනයෙන් ඔයාට මොන වගේ තැනකටද ඔයාට යන්න පුළුවන් කියලා ඔයා කැමති පැත්ත, ඔයාගේ පැෂන් එකත් එක තෝරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන එකට අදාළ මාර්ගය පිළිපදින එක. මම යෝජනා කරනවා ඊළඟට ඔයා
තමන්ගේ කැමති පැත්ත තෝරගත්තට පස්සේ ඔයාලට ඊළඟට කරන්න තියෙන සුදුසුම දේ තමා පුළුවන් නම් පිටරට ෆොරින් කන්ට්‍රි එකකට ඩිග්‍රී එකකට හෝ වෘත්තිමය අධ්‍යාපනයකට යොමු වෙන එක. ඕලලෙන් පස්සේ ඩිග්‍රියක් කරන්න පුළුවන්ද ගොඩක් රටවල්වල අවස්ථාව දෙනවා. නැත්තම් මේ අයට ඒලෙවල් වලට හරියන්න කෝස් එකක් කරාට පස්සේ ඩිග්‍රී එක ඔයාගේ හෝ ඔයාගේ වෘත්තිමය අධ්‍යාපනය ආරම්භ කරන්න පුළුවන්. ඔයාගේ ඉංග්‍රීසි සහ තාක්ෂණික දැනුම හොඳයි නම් පරිකණකයක් තියාගෙනවට ගෙදර ඉඳන් වුණත් පිටරට විශ්වවිද්‍යාලයක උපාධියක් ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ඒ වයසත් එක්ක මම රෙකමන්ඩ් කරන්න සමාජෙත් එක්ක ගැටලා කට්ටියත් එක්ක මේක කරගෙන ඒ විනෝදය සහ ආතල් එකත් එක්ක ඔයාගේ ඒ අධ්‍යාපනය ආරම්භ නම් හොඳයි. ඔයාට රට යන්න බෑ කියලා උසස් අධ්‍යාපනයට බය වෙන්නවත් ඒක ඇතහැරලා දාන්නවත් එපා. මොකද ඔයාට ලංකාවේ උසස් අධ්‍යාපනය හෝ උසස් පෙළ හෝ වෘත්තිමය අධ්‍යාපනය කියන තාක්ෂණික විශ්වවිද්‍යාලයක වගේ ආරම්භ කරන්න පුළුවන්. උසස් පෙළින් පස්සේ ලංකාවේ ගොඩාක් ඉංජිනියර්ස්ලා ඩොක්ටර්ස්ලා ඩිග්‍රී වලට පිටරට ලේසියෙන්ම සමහර රටවල පර්මනන්ට් රෙසිඩන්ස් පවා හම්බෙනවා. තාක්ෂණික ආයතන වලත් ලංකාව ඇතුළේ හොඳ අත්දැකීමක් ගත්තොත් ඇමරිකාවේ කැනඩා වගේ රටවල අඩු ග්‍රීන් කාඩ් පවා හම්බෙනවා. ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල කිහිපයක ඔළුවෙන් පසු උපාධි වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඔයා උසස් පෙළට විෂයන් තෝරගත්තින්ති පවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කෞන්සලයෙන් ඉදිරිපත් කරන කැම්පස් පොත පරිශීලනය කිරීමේ දැනුම ඉතා වැදගත් දෙයි සහ වටිනවා කියලා මම විශ්වාස කරනවා. ඔයා උසස් පෙළ හොඳින් කරලා ගන්න දැනුම ඔයාගේ මුළු ජීවිත කාලෙටම අපත යන්නේ. උදාහරණයක් විදියට ඔයා මැත්ස් වලින් භෞතික විද්‍යාව ධාරාවට අධ්‍යයනය කරලා ලොජික් ඇන්ඩ් තින්කින් එක ප්‍රැක්ටිස් කරනවා කියන්නේ ඒක ඔයාගේ මුළු ජීවිත කාලෙම ඔයත් එක්ක ඉන්න ඔයා දකින්න සමහර විට මුළු ජීවිත කාලෙම ලෝකෙ දකින විදිය ඒ විෂය ඉගෙන ගැනීම වෙනස් වෙන්න පුළුවන්. ඒ ලෙවල් කරන්න දැන් වෙනකොට YouTube එකේ ඔයාලට හරියට සර්ච් කරන්න පුළුවන් නම් ගොඩක් දැනුම හරියට හොයාගන්න පුළුවන් නම් දැනුම ප්‍රීම අවේලබල් YouTube Facebook group නැත්නම් ඔයාලට කෝස් ගන්න පුළුවන් නැත්නම් ඔයාලගේ ස්කූල් වල ප්‍රීම ගන්න. ඒ මොකද නැත්නම් ඔයාලට පොඩි ගේමක් කරලා ප්‍රයිවට් ක්ලාස් වලට උනත් සහභාගී වෙන්න පුළුවන්. උසස් පෙළ පාසල් වලින් නොමිලියම ගන්නත් පුළුවන් වගේ අන්තර්ජාලයේ ඕන තරම් සම්පත් ඔයාලට ඕන තරම් හොයාගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ සැලසුමක් හදාගෙන කැපවීම වැඩ කරන එක විතරයි. අන්තිම කරුණ විදියට ඔයාලට මම හේතු දක්වන්න කැමතියි. මොකටද උසස් අධ්‍යාපනයක්, මොකටද වැඩිදුර අධ්‍යාපනයක්, මොකටද වෘත්තිමය අධ්‍යාපනයක් කියන එක. ඔයා ට්‍රිප් එකක් යනකොට ඔයාට පුළුවන් මැප් එකක් තියන් යන තැන් බලාගෙන ඉන්න තැන් වින් කරලා කන්න කැම්මත් වින් කරලා යන තැන් වාහනෙත් අරගෙන ඒ මුළු ගමනෙම වැඩ ටික ඔයාටම තනියෙන් ප්ලෑන් කරගෙන යන්නත් පුළුවන්. නැත්තම් ඔයාට පුළුවන් සංචාරක ආයතනයකට කිව්වට පස්සේ මට ඉන්දියා යන්න ඕන කියලා ඒ යන්න ඕන තැන් කොහොමද බුක් කළා ඔයා වෙන මුළු ගමනම ප්ලෑන් කළා ඔයා යනකම් එනකම් ඔක්කොම බලා ගන්නවා. උපාධිය එහෙම නැත්තම් වෘත්තිමය අධ්‍යාපනයක් කියන්නේත් එහෙම ඔයාට ඕන විදිහකට කෝස් ටික පිළිවෙලකට හදලා මේ ක්‍රමානුකූල අධ්‍යාපනයක් ඔයාට එතන දෙනවා. උදාහරණයක් විදිහට ඔයාට ෆැෂන් ඩිසයිනර් ඩිග්‍රියක් කළත් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාට ඔයා මුල ඉඳලා මූලික අධ්‍යාපනය ඔයා සමාජෙත් එක්ක ගැටලා ඒ ශේෂ්ත්‍රෙත් එක්ක ගැටලා වරුදු පහ හයක් ඇතුළත ඔයාට ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා වෘත්තිමය අධ්‍යාපනයක් තුළින් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙනකොට ඔයා වෘත්තිමය අධ්‍යාපනය රාමුවෙන් යනවා නම් ඔයා 80% වගේ සම්භාවිතාවක් තියෙන ඔයා ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න. හැබැයි ඔයා ෆැෂන් ඉන්ඩස්ට්‍රියකට ඇවිල්ලා ඔයා තනියම ට්‍රිප් එක තනියපුවෙන්ම ප්ලෑන් කරගන්නවා නම් එතකොට ඔයා ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වීමේ සම්භාවිතාව තියෙන්නේ 5% 6% වගේ සම්භාවිතාව. එතකොට වෘත්තිමය අධ්‍යාපනයක් හෝ උපාධියක් ගැනීම වඩා ආරක්ෂිතයි කියලා මම යෝජනා කරනවා. නැත්තම් ඔයාට තනියම අදාළ දේවල් අධ්‍යයනය කරලා අදාළ දේවල් වර්ධනය කරගන්න පුළුවන්. හැබැයි ඒක අභියෝගාත්මකයි. අනාගතය තෝරනකොට හොඳට හිතලා තෝරන්න. මොකද මේක ඔයාගේ ජීවිතේ වගකීමක් ගන්න. සාරාංශයක් විදියට ගත්තොත් ඉංග්ලිෂ් හොඳට ඉම්ප්‍රූව් කරගන්න, තමන් ආසාවෙන් ජීවිතේ ඉස්සරහට ගෙවන්න ආස හිතන විෂයක් තෝරගන්න, ඒකෙන් පුළුවන් තරම් අධ්‍යයනය කරන්න, හොඳින් ඉගෙන ගන්න. මොකද මැරෙනකම් අපි ඉගෙන ගන්නවා.
අපි එක දෙයක් ගැන පරතරම් වැඩිදුරට ඉගෙන ගන්න එකින් ඒ විශේෂිතයක් නොවේ ලෝකෙ අනිත් දේවලුත් හොඳින් තෝරලා බේරලා තේරුම් ගන්න උදව් වෙනවා. මොකද ඔයා හොඳට එකතු කරන්න දන්නව නම් ඔයාට චක්‍රේ මතක නැතුව ඔයාට චක්‍රේ ඔක්කොම හදා ගන්න පුළුවන්. වැඩි කරන්නා දැනගන්න ඕනේ. හැබැයි ඔයකට මුලින්ම ඔයා හොඳට එකතු කරන්න පුළුවන් වෙන්න ඕනේ.